मम कारण दिखा कथा करना पलवनी संहार हितेंट पुलवां सरल अभी वेटना दिया नेद अहन दिया नेद गेला मठेतन अहन मठेतन यम किसी अभी अलुतेन संहार हितेन दिया उपहंसे अभी अहन लभे गेला उपहंसे वन अहन कुट मेता किसी स्वामी हंसे के वचन निबंधव हेनो ये वचने तमें असजी मत किए वचने ये असजी मत किए वचने पावचे बुद्ध रजा से वेनवे मम्मी की अन्न हदरने अन्न ये वचने निशा उभोहान से वेनी तुम के ये बुद्ध रजा से गेन कथा करना कट फिन्न गौरव निशा मे मातृतिरा तीन पुंची वेन शक्ति अन्न ये तमें अभी पुरुद्धक वसें बुद्ध पूजा होती बैग निकांग දී අපි මොන හොදනවා වගේ කරන එක්තරා කටයුත්තක් වෙලා විතරයි තිබුණේ. නමුත් දැන් එතන සුද්ධ කරන්න එතන තෙල් හිම වැටලා තියෙන්න බෑ පහන හොඳටම පිත්තල එක මැදිනම තියෙන්න ඕනේ. අන්නේ ඒ විදිහට කරන්න මම බැලුවා ඒ වෙනස ඇතිුනේ කොහොමද කියලා මේ වහන්සේ බුදුරජාණන් වහන්සේට කරන වචනයෙන් පවා කරන ගෞරවය නිසා කියලා මට හිතෙනවා. ඒ එකම මේක නම් සමහරට සාහිත්‍යයේ ගෞරවය නිස්සාරම වෙන්නේ නැති යෙදෙන්නේ ඒ ඊට එක පුදුම දෙයක් මං හිතන්නේ මුළු ලෝකේ අමා මෑණියොත් කියනවා පියානෝත් කියනවා බුදු පියානෝ කියනවා අමා මෑණියන් වහන්සේත් කියනවා ඒකට සමහර විට ඒ ගෞරවය නිස්සාරමද නැත්නම් විශේෂ හේතුවක් තියෙනවද දන්නේ නැහැ කියලා වගේ අදහසක් ඒ එක්කම ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ සමහරට මේ රූපවාහිනී මේ විදග්ධ मगे मत के निवेदीन हाउे मत के हर मत पापे कथा कर बुधुन बुधुन हेम चेतना हम भी एक पापेट तर्क पुलवा युक्त हम मत हरिम हेम की गुणवा තමන් වහන්සේගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේට තමන් මේ උතුම් වූ පැවිද්දටපත් වෙලා උතුම් වූ අරිහත් ධර්මයේ දරාගෙන ඉන්නෙම ඒ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේ නිසයි කියලා තේරුම් ගන්න තරම් ඥානයක් නැත්නම් මේ භික්ෂුවට ඒ භික්ෂුව සාමාන්‍ය ගිහියෙක් තුළ පිළිපදලා තියෙන සීලේවත් ගුණේවත් පිළිපදන්නේ නැති කෙනෙක් මතක තියාගන්න. අන්නේ ආගමික උපව අසිරිමත් වූ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තාමන්ත්‍රණය කරන්නේ බුදුන් වහන්සේ කියලා. गौरवनीय आमंत्रण कुमक උන්වහන්සේ තමයි මේ විශ්වයේ පහළ වෙච්ච මහා ශාස්ත්‍රවරයන් වහන්සේ පමණක් නෙවෙයි අරුගතුමා ඇහුවා ඇයි අමා මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කියන්නේ කියලා මේ සංසාර ගමනේ මේ දීර්ඝතර සංසාර ගමනේ අපි ආවා භවෙන් භවයට අනාථ සත්වයක් වශයෙන් සියල්ල හිමි නමුත් සියල්ල හිමි කියලා හිතාගෙන ආපු මුලා දෘෂ්ටියක මුලා අදහසක බැහැගෙන අසාර භවික සත්වයක් වශයෙන් භවෙන් භවයට ආවා ඒ භවෙන් භවයට එන සංසාර ගමනේ අම්මල තාත්තල කෝටි ප්‍රකෝටි සතසහස ප්‍රමාණයක් මුණ ගැහුණා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා උතුම් අනමතග්ග සංයුක්තේ ඒ අනමතග්ග සංයුක්තේ කියලා කියන්නේ මේ සංසාර දිගපල්ල ගැන විග්‍රහ කරපු සංයුක්ත දේශනාව. එහි ඇතුළත් වන්නා වූ සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල දක්වලා තියෙන මේ සසර දිග දීර්ඝතර භාවය ගැන
බුදුපියාණන් වහන්සේ නම් වූ මේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ අපට පෙන්වා දෙනවා බහුතරං යංගෝ දීගේන අද්දුනා මාතු තඤ්ඤං පීතං නත්වය චතුසු මහා සමුද්දේ සුදතං මේ සසර පුරා මව්වරුන්ගෙන් බීපු කිරි විතරක් එකතු කරා නම් සතර මහා සාගරේ ජලය එදාට අල්ලට ගත ජලයක් වශයෙන් තමයි පේන්නේ ඒ කියන්නේ අම්මලාගෙන් බීපු කිරි ටික එකතු කරලා එක කොටකට කොට ගැහුවොත් එදාට ඒ කිරි ස්කන්ධය කොච්චර ලොකු එකක්ද කියනවනම් එදාට සතර මහා සාගරේ වශයෙන් පේන්නේ කිරි කඳ එදාට මේ සතර මහා සාගරේ වශයෙන් විද්‍යමාන වෙන මේ ජල කඳ පේන්නේ අල්ලට ගත ජලයේ වශයෙන් ඒ කියන්නේ ඊතරම් කුඩාටයි පේන්නේ ඊතරම් මෞරුන්ගෙන් කිරි බීලා අප සංසාර ගමන එහෙනම් කොච්චර මෞවරු පියවරු මේ සංසාරේ මුණ ගැහුනද ඒ කීර කියන සූත්‍රය වගේම අස්සෝ කියන සූත්‍රය පෙන්නනවා මෞරුන් මියගිය අවස්ථාවල හැඬු කඳුළු එකතු කරා නම් ඒත් මේ සතර මහා සාගරයේ ජලය අල්පයයි කියලා ඒ කියන්නේ ඒ තරම්ම කාලයක් මෞවරු පියවරු ඇසුරේ ආවිල්ලා තියෙන මේ සංසාර ගමනේ හැබැයි ඒ මෞවරු පියවරු කෝටි ප්‍රකෝටි සතසහස ප්‍රමාණයක් මුණ ගැහිලා ආපු සංසාර ගමනක कोई अम्मा कोई तातर पुलवांगे हेमा तात आदरी सिनी हसी उपस्थान कला संग्रह कला रेकबला पोषणे कला हदावड़ा लुकुमहला हेमा तात ये हेमा तात दर्वेक्वसीन ए दर्वाट लबादेन्डोन शीलम उपस्थान संग्रह सत्कार लबादील पोषणे कला හැබැයි කොයි අම්මටද කොයි තාත්තටද පුළුවන් උනේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙව දුක්ඛ දොමනස කියන මේ දුක්ඛ දොමනස උපායාස කියන මේ සසර දුකින් නිදහස් කරන්න කොයි අම්මටද කොයි තාත්තටද පුළුවන් උනේ මේ ශෝක පරිදෙව දුක්ඛ දොමනස උපායාසයෙන් නිදහස් කරන්න කොයි අම්මටද කොයි තාත්තටද පුළුවන්කම ලැබුණේ සදාතනික සැනසීම උරුම කරලා දෙන්න කොයි අම්මටද කොයි තාත්තටද පුළුවන් උනේ මේ සසර බයෙන් නිදහස් කරන්න कोई अम्मा कोई तात बोलवांगी विमुक्ति सुयुदा कर लेना किसीम अम्मात सात्यवासी कपट पीट वेलाने भावेदी अतिवेचे भावे अतिवेच नैकम निशा मगे दर्वकन ये अवेद्याुक्त उपस्थान कला कुमक्या ये दर्वंग अवसान काली प्रति उपकार ये अदह सिंग ये अम्मल तात दर्वंग भोसनी कला उपस्थान कर प्रति उपकार අර මිනිස්සු ගස් කොළන් හිටවන වත්තේ ගෙඩි කණ්ඩ ඒ වගේම ධර්මවල හදලා තියෙන්නේ මොකටද ඒ අය ලෝකාස්වාදයේ විඳලා එයින් ලැබිච්ච ප්‍රතිඵලයක් වශයෙන් දරුව ලෝකෙට විහි වෙනවා ඊට පස්සේ දරුව හදා වඩා පෝෂණය කරනවා එතන මෞගුණීය පියගුණීය තියෙනවා දරුවට උපස්ථාන කිරීමේ මෞගුණීය පියගුණීය හැබැයි ඊට එහා ගිය අවිජ්ජාවක් එතන තියෙන්නේ ඒ මොකද්ද වෙන්නේ ඒ අවිජ්ජාවෙන් ඒ දරුවන්වත් යම් කිසි ආකාරයකින් හදා වඩා පෝෂණය කරන්නේ තමන්ට ඉහළ සැප සම්පත් ලබන්න. ඒ නිසා තමයි මේ ඉස්සල්ලා රවි විග්‍රහ කරපු වෙලාවේ කිව්වේ අර තරුණ වෛද්‍යවරිය මහාන වෙනවා කියලා කිව්වහම අම්මා එහෙම ඔබට පිස්සුද කියලා අයියේ. අයියේ මහුවේ. එහෙනම් තමන්ගේ දරුවා සැනසීමට පත් වෙනවට සදාතනික දුකෙන් නිදහස් වෙනවට ඒ අම්මා කැමති වෙන්නේ නැහැ. ඒ තාත්තා කැමති වෙන්නේ නැහැ. එදා ඉඳලා ඒ අම්මට තාත්තටයි ඒ බණ කියපු භික්ෂුවත් සතුරෙක් වශයෙන් පෙරුණේ. ඒ භික්ෂුවට පව නිග්‍රහ කරන්න පටන් ගත්තා. ඇයි මුනි නුවණින් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ අම්මයි තාත්තයි දරුවව හදලා තියෙන ආයෝජනයක් වශයෙන්. ඒ දරුවා ලොකු වුණාම මේ දරුවා ලොකු රස්සාවක් කරපලා උගන්වන්නේ ඇයි? අපිට බැරි වෙච්ච තැනට උපලපලියල්ලා කියලා කියන්නේ ඇයි? දරුවන්ට බැරි වෙච්ච තැනට දරුවන්ගේ නැටිලිලා යන්න. අර ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගේ. එහෙම යන්න ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? දරුවන්ට හොඳට උගන්වලා ලොකු තැනකට ගේන්න ඕන කියන්නේ තමන්ට අතෙන්ට රිංග ගන්න. ඒක තමයි ඇත්ත කතාව. එනිසා මොකද ඉන්නේ මම්මේ කියන අසත්පුරුෂ දෙමව්පියෝ කියන සත්පුරුෂ දෙමව්පියෝ තියෙනවා දසම මාත්‍රයක් හරි. එහෙම දෙමව්පියන් මේ කතාව අදාළ වෙන්නේ නැහැ.
එහෙනම් අන්න දරුවන්ව පෝෂණය කරමින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ අය ලොකු තැන් වලට ගිහිල්ලා ලොකු රස්සා කරන කාලෙක අපිටත් හොඳට කාලා බීලා හැපසේ ඉන්න පුළුවන් අවසාන කාලෙ කියලා. එහෙනම් දරුවන් හදලා තියෙන්නේ අරමුණින්. ඒ නිසා ඒ දරුවෝ හදිසියවත් කිව්වොත් එහෙම මම මහණ වෙන්න යනවා කියලා අන්න අම්මයි තාත්තයි කුපිත වෙනවා. යක්ෂා වේස වෙනවා. පිස්සු හැදෙනවා වගේ එකක් වෙනවා. පිස්සු හැදිලා කෑකෝ සංගහනවා. මර ලතෝනි ගහනවා. බණ කියපු භික්ෂුවට භික්ෂුවගේ හතර වර්ගයටත් එක්කම නිග්‍රහ කරනවා. මේව සත්‍ය සිදුවීම් මම මේ කියන අත්දැකීමේ. එතකොට එබඳු අම්මල තාත්තලා බලන්න කල්පනා කරලා යම් කිසි දරුවෙක් මහාන වෙන්න ඕන කියලා කිව්වහම ඉස්සෙල්ලම විරුද්ධ වෙන්නේ අම්මයි තාත්තා. එහෙනම් එබඳු අම්මයි තාත්තලා එබඳු අම්මල තාත්තලා මේ සංසාරේ ඕනතරම් මුණ ගැහිලා තියෙනවා. එහෙනම් මෙච්චර දුරක් එන්න හේතුවක් එබඳු අම්මල තාත්තලා මුණ ගැහිච්ච එකම තමයි. එබඳු අම්මල තාත්තලා මුණ ගැහිච්ච එකම තමයි. මොකද්ද? ඒකට හේතුව ඒ අවිජ්ජා විමුක්ත දෙමාපිය අසත්පුරුෂයෝ. ඒ අසත්පුරුෂයෝ මොකද කරේ? තමන්ගේ දරුවන්ව අර කූඩුවක දාලා හදන සත්තු වගේ හැදුවේ ඇති දැඩි කලේ මොකටද? අනාගතේ ඵල ප්‍රයෝජන ලබන්න. එහෙම නොවේ සත්පුරුෂ අම්මා තාත්ත කෙනෙක් හිටියානම් දරුවන්ට කියනවා අනේ දරුවනි උඹල නිදහස් වෙයල්ලා මේ සංසාර දුකින් මේ ජරා මරණ අවසන් කරපල්ලා නිවනට පත් වෙයල්ලා. අපේ සිංහල ජනවහරෙම තියෙනවා එක දරුවෙක් ශාසනයට පූජා කළාම හතර වර්ගයන් නිවන් දකින්නවා කියලා. නමුත් දරුවා ශාසනයට යන්න ඕන කිව්වහම අම්මත් විලාප ගහනවා තාත්තත් විලාප ගහනවා සාප කරනවා. බණ කියපු භික්ෂුවට ඉඳලාම දොස් නගනවා අපවාද කරනවා. මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. එහෙනම් මේක අදහිය නෙවෙයි මුළු සංසාරය පුරාම දකින්න ලැබිච්ච තත්ත්වයක් දකින්න ලැබෙන තත්ත්වයක්. මොකද අවිද්‍යාවෙන් යුක්ත ලෝක සත්‍යයගේ හැසිරීම ඕක තමයි. එහෙනම් එබඳු අම්මල තාත්තලා තමයි සංසාරේ පුරා මුණ ගැහිලා තියෙන්නේ. එහෙනම් එක අම්මා තාත්ත කෙනෙක්ව සත්‍ය වශයෙන් අපිට පිළිහිට වෙලා නැහැ. කණ්ඩ පොණ්ඩ දුන්න පෝෂණය කළා හදා වඩා ලොකු මහත් කළ බව ඇත්ත. ඒ වෙනුවෙන් ගිය අයට උපස්ථානයක් කළ යුතු බවත් ඇත්ත. සියල්ල ඇත්ත. හැබැයි ඒ නෙමේ පරම ඇත්ත. පරම සත්‍ය නම් ඒ කිසිවකින් මේ සංසාර දුක නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. අර හදා වඩා පෝෂණය කිරීමේ කුසේ දරාගෙන බිහි කිරීමේ සහ හදා වඩා පෝෂණය කිරීමේ ගුණයට ඒ අම්මට තාත්තට සංග්‍රහ කරන්න සුප්පදීකාර සූත්‍රය අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක් කෙනෙක් කරන කැපකිරීමට ණයගවන්න බෑ. අම්මයි තාත්තයි කරේ දෙපැත්තේ තියාගෙන මැරෙනකම් උපස්ථාන කළා. ඒ ලෞකික වශයෙන් ඒ උපස්ථාන. නමුත් බුදු පියාණන් වහන්සේ නැමැති ඒ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඒ අම්මගේ තාත්තගේ සියලු සංසාරික ණයගවන්න අවසන් කරන්න පුළුවන් සතරපද ගාථාවකින් ඒ අම්මට තාත්තට ධර්ම අවබෝධය ලබා දුන්නා. එහෙනම් සතරපද ගාථාවකින් ඒ අම්මටයි තාත්තටයි ධර්මාවබෝධය ලබා දුන්නා නම් එපමණකින් මේ මව කෙරෙහි පියා කෙරෙහි පවතින සිල් සංසාර ණයෙන් ඒ දරුවෝ නිදහස් වෙනවා. කුමක් හේඳයක් ඒ දෙමව්පියෝ ඒ අවිජ්ජාවට පත්වෙලා මුලාවට පත්වෙලා ඉන්නෙම ධර්මාවබෝධය නොමැති නිසා. එහෙනම් ඒ අයට ඒ ධර්මාවබෝධය ලබා දුන්නාම අර තමන් වෙනුවෙන් කරපු ඒ සියලු කැපකිරීම් වලින් නිදහස් වෙන්න දරුවන්ට පුළුවන්කම තියෙනවා. ඒකෙන් සුද්ධ සිංහලෙන් උන්වහන්සේ පෙන්නලා දෙලා තියෙන මොකද්ද? අම්මගේ තාත්තගේ නැ ඒ ආකාරයෙන් ගිවල පැවිද්දට ඇවිල්ලා සංසාර දුකෙන් නිදහස් වෙන්න කියන එක. නැත්තම් අම්මයි තාත්තයි අල්ලගෙන උපස්ථාන කරනවා කියලා ඒ අම්මයි තාත්තයි මැන්නේ කම උපස්ථාන කරනවා කියලා හිතේ තියෙනකොට කොයි වෙලාවක හරි දරුවගේ පණ ගියාම කවුද හොට නැවතු පිහිටවෙ. මුළු සංසාරේ පුරාම මොකයි වෙලා තියෙන්නේ? එහෙනම් අන්න නෝනෙන් දකින්න ඕන ගැඹුරින් යමක් මොකද්ද? ඒ අම්මල තාත්තලා කවදාවත් Tamanට සත්‍ය වශයෙන් පිහිට වෙලා නැහැ. ලෞකික වශයෙන් මේ ජීවිතේ පෝෂණය කරගෙන පවත්වාගෙන යන පිළිතුරු බව හැබෑව. මේ නමුත් මේ භයානක සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා ලැබුණේ. මේ ජරා ව්‍යාධි මරණ ශෝක පද දුක් දෝමනස උපායසයෙන් නිදහස් වෙන්න ඔවුන්ගේ පිටක් ලැබුණේ. අපි නුවණින් බැලුවොත් එහෙම ඒ ජරා ව්‍යාධි මරණ ශෝක පද දුක් දෝමනස උපායසයන්ගේ හිර කරලා තිබුවේ මේ අම්මයි තාත්තයි තමයි. අර තරුණ වෛද්‍යවරයා නැවත උපමාවට ගන්නවා. ඇය යම් දවසක පැවිද්දටපත් නොවි යම් ආකාරයකින් ඇගේ ජීවිතය අවසන් වුණොත් ඇයට ඒ සංසාර දුක අවසන් කරගන්නට දැරූ උත්සාහය වළක්වලා දැම්මේ ඇය සංසාර දුකෙන් නිදහස් වෙලා අජරාමර වෙන්න දරපු උත්සාහය වළක්ුවේ ඇයගේම මව ඇයගේම පියා. එහෙනම් ඇය අමරණීය වෙන්න දරපු උත්සාහය වළක්ුවේ ඇයගේම මවයි පියයි. එතකොට ඒ අම්මයි තාත්තයි තමයි එහෙනම් ඇයට මරණීය සංසාරي උරුම කරලා දීලා තියෙන්නේ. එහෙනම් එබඳු අසත්පුරුෂ මව්වරු පියවරු කෝටි ප්‍රකෝටි ගණනින් මුණගැහිච්ච මේ සංසාරේ කවදාවත් අපට අනේ පුතේ මේ කාමයේ දුකක්
මේ ආස්වාදයේ දුකක් මේ ආස්වාදයේ කාමයේ තමයි දුක කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට දුක කියන්නේ ඒ නිසා මේ සියල්ල කෙරෙහි පවතින චන්දරාගය දුරු කරලා මේ ජරා ව්‍යාධි මරණ ශෝකපත් දුක් දොමන සුපායාසයන්ගෙන් අත මිදලා සදාතනික සැපයට පත් වෙල්ලා කියන්න මවක් පියෙක් මොන ගැහුන්නේ එහෙනම් කවදාවත් අපේ සදාතනික සැපේ උදා කර දෙන්න පුළුවන් අම්මා තාත්තා කෙනෙක් මුණ ගැහුන්නේ හැබැයි ඔහොම නන් අසාර සංසාර ගමනේ කවදා හෝ දවසක ඒ මවයි පියයි මුණ ගැහෙනවා ඒ මවයි පියයි අපට මහා කරුණාවෙන් පෙන්වලා දෙනවා පුතේ දුවේ මෙන්න මේකයි මේ සංසාර දුකෙන් නිදහස් වෙන මාවත මෙන්න මේ භයානක සංසාර දුකෙන් නිදහස් වෙයල්ලා මේ ජරා ව්‍යාධි මරණ ශෝක පාඩිය දුක් දොවන සුපායාස මේ සහිත මේ භයානක සසර මෙබඳු ආකාරයේ දුක් ඇති තැන මේ වගේ සතර අපායක් සහිත තැන මේ සංසාරී තිස්සෙක් තලයෙන් පවතින දුක කුමන භවයක් ගත කළත් එහි අවසානයේ පවතින්නේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පාඩිය දුක් දොවන සුපායාස දුක් කොට නැවත නැවත සිද්ධ වෙන්නේ එකම දේ නැවත නැවත උදා වෙන්නේ දුක නැවත නැවත උරුම වෙන්නේ දුක ඒ නිසා මේ සසර පුරාම හැඳීම් වැළපීම් ශෝක පාඩිය දුක් දොවන සුපායාසයන්ගෙන් උපායසයන් හැර වෙන කිසිවක් මේ සසරේ සාරයක් වශයෙන් උරුම වෙලා නැහැ ඔය සියල්ල තමයි ඔය අසාරෝ දුක්ඛස්කන්ධයම තමයි නුඹලාට මේ සංසාරේ පුරා උරුම වුනේ ඒ නිසා මේ භයානක සංසාරේ මේ ආස්වාදේ කියන්නේ මායාවක් මේ කාමේ කියන්නේ මායාවක් මේ පංච උපාදාන ස්කන්ධේ කියන්නේ මායාවක් ඒ මායාවෙන් අත මිදියල්ලා අන්න දේශනා කරනවා අන්න මග පෙන්නනවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ගේ දුක් අම්මාවරුනි සම්මා සම්බුදු අම්මාවරුනි නිකං අම්මා නෙවෙයි සම්මා සම්බුදු අම්මා දරුවන්ගේ දුක් කඳුළු දකින්නදා සුරලව සිට අතපා ඒ කඳුළු ලිපිසිනා දරුව දුකටපත් වෙලා ඉන්නවා කියලා දැක්ක දවසට ඒ මහ හදවත උණු වෙනවා එදාට දිව්‍ය රාජ්‍ය අත්හැරලා මහ පොළොවට එනවා එහෙම ඇවිල්ලා ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු අම්මා අපට අවවාද කරනවා මේ භයානක සසර දුකින් නිදහස් වෙයල්ලා මේ කාමී ආස්වාදේ නැමැති මායාවෙන් නිදහස් වෙයල්ලා මේ සසර උගුලෙන් මේ මායාවගේ උගුලෙන් ගැලවී මේ සසර ඕගේ තරණය කරපල්ලා අන්න බුදු පියාණන් වහන්සේ නම් වූ අම්මා අන්න බුදු පියාණන් වහන්සේ නම් වූ තාත්තා අන්න අමා මෑණියන් වහන්සේ අන්න බුදු පියාණන් වහන්සේ අන්න අවවාද කරනවා අම්මා වරු නැති දරුවන්නේ සංඛා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මා වරුමයි සංසාරේ මතු බුදුවන්නේ මේ සංසාර ගමනේ මේ සත්වයාගේ දුක දකින්නේ කවුද කවදා හෝ දවසක මේ මිහිතලේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැත්නම් ඒ බුද්ධ ශූන්‍ය කල්පයක මේ සත්‍ය අවහලන දුක කවුද අර්ථකථනය කරන්නේ? ඔවුන් දුකක් විඳින බව කවුද උන්ට කියලා දෙන්නේ? ඒ ඔවුන් උහුලන්නේ දුකක් බව කවරෙක්ද උන්ට පැහැදිලි කරලා දෙන්නේ? අම්මා අවරු නැති දරුවන්නේ මේ මහා සහස ලෝක ධාතුවේ සියක් කෝටියක් සක්වලක් පවතිනවා. මේ සියක් කෝටියක් සක්වලේ අනන්ත අප්‍රමාණ සත්‍යෝ ඉන්නවා 31 තල බැගින් 31 තල සියක් කෝටියක් මේ සියක් කෝටියක් සක්වලේ බුදු පියාණන් වහන්සේගේ සෙවණැල්ලවත් වැටුනේ නැති සක්වල ධාතු තියෙනවා ඒ වගේම බුද්ධ ශූන්‍ය කාලත් එනවා මෙන්න මේ කාලවල ලෝකේ වාසය කරන්නා වූ මේ සත්‍යයන්ගේ දුක දකින්නේ කවුද ඒ දුක අර්ථකථනය කරන්නේ කවුද ඔවුන්නේ විඳින දුකක් බව තේරුම් කරලා දෙන්නේ කවුද ඔවුන්නේ කාමයේ නැමැති ආස්වාදයේ නැමැති මාර උගුලේ වැටෙනකොට ඔය වැටින්න උඹල උගුලකටයි කියලා කවුද කියලා දෙන්නේ අම්මා අවුරු නැති දරුවන්නේ බුදු පියාණන් වහන්සේ නැමැති බුදු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ අමා මෑණියන් වහන්සේ ඒ සම්මා සම්බුදු අම්මා නැති කාලේට ඒ දරුවන්ගේ දුක දකින්නේ කවුද අම්මා අවුරු නැති දරුවන්නේ සංකාදු කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මා අවුරුමයි අම්මතු භවයක බුදුවන්නේ එතකොට ඒ බුද්ධ ශූන්‍ය කල්පවලත් ඒ දුක දකින්න අම්ම කෙනෙක් ඉන්නවා ඒ තමයි මහබෝසතාණන් වහන්සේ ඒ මහබෝසතාණන් වහන්සේ එදාට කල්පනා කරනවා මේ අසරණ ලෝක සත්‍ය අවිදින දුක දැකලා අනේ මේ අසරණ ලෝක සත්‍යෝ දුක් විඳිනවා අනේ මේ අසරණ ලෝක සත්‍යෝ මේ ජරාව
ජරාවට පත්වෙමින් ජරාම සැපයි කියලා වැළඳගෙන ඉන්නවා. අනේ මේ ලෝක සත්‍යෝ ව්‍යාධියට පත්වෙමින් ව්‍යාධියම සැපයි කියලා වැළඳගෙන ඉන්නවා. අනේ මේ ලෝක සත්‍යෝ මරණයට පත්වෙමින් මරණියම සැපයි කියලා වැළඳගෙන ඉන්නවා. අනේ මේ සත්‍යෝ ජරාවට පත්වෙමින් ජරාම සොයනවා සැපයි කියලා. අනේ මේ සත්‍යෝ ව්‍යාධියට පත්වෙමින් ව්‍යාධියම සොයනවා සැපයි කියලා. අනේ මේ සත්‍යෝ මරණයට පත්වෙමින් මරණියම සොයනවා සැපයි කියලා. මොන විපරීතියක්ද මේ? මොන ඥාන විපරීතියක්ද මේ තියෙන්නේ? මොන මූලාවද්ද මේ තියෙන්නේ? මොන අනාර්ය පරේක්ෂණයක්ද මේ තියෙන්නේ? එහෙනම් මේ අසරණ ලෝ සතුන් මේ අනාර්ය පරේක්ෂණයෙන් මුදවලා ආර්ය පරේක්ෂණයට පත් කළ හැකි නම්, මේ අසරණ ලෝ සතුන් මේ අන්ධකාරයෙන් මුදවලා ආලෝකයට පත් කළ හැකි නම්, අනේ මේ අසරණ ලෝක සත්‍යංග මේ දුකින් මුදවලා සදාතනික සැපයට ඔසවා තැබිය හැකි නම්, මං ඒ වෙනුවෙන් වෙහෙසෙනවා, මං ඒ වෙනුවෙන් කැප වෙනවා කියන උතුම් වූ මහා කාරුණික හදමණලින් යුක්තව, මහා උත්තරීතර ප්‍රාර්ථනාවෙන් යුක්තව එක අම්මා කෙනෙක් පූර්ණේ කරනවා පාරමිතාව 30 ආකාරයකින් වසර කෝටි ගානක් පුරා. ඒ අම්මා තමයි මතු බුදු වෙන්නේ. ඒ දරුවන්ගේ ඒ දුක දකින අම්ම තමයි යම්මතු භවයක බුදු වෙන්නේ. එපමණක් නොවේ, දැන් අර ඊළඟ අර කිව්ව දෙයත් එකම ගැළපෙලෙනවා. බුදුරජාණන් වහන්සේ නැවත මේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ අම්මා අපට තව පිහිට වෙනවා. කොහොමද පිහිට වෙන්නේ? මෙන්න මෙහෙමයි. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ, ලෝම ආදරය කියා සිටි මේ තෘෂ්ණාවෙන් හිත මත්වෙච්ච දවසට, සෙනෙහස වැඩිදා හිතද බොළඳ වේදාට මේ හිත බොළඳ වෙනවා, ඥානීය මොට වෙනවා, ලාමක සිතක් බවට පත් වෙනවා, අර තුච්ඡ පහත් නින්දිත සිතක් බවට පත් වෙනවා. ඒ ලාමක සිත එදාට ඒ තෘෂ්ණාවෙන් වැඩිලා මේ ලෝකයේම ලස්සන ලෝකයක් කියලා රැවටෙනවා, හැමෝම හරි ආදරණීයයි කියලා රැවටෙනවා, ප්‍රේමණීයයි කියලා රැවටෙනවා. සිත සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලෝම ආදරේ කියා සිටි හරි ලස්සන ලෝකයක ආදරය පිරිච්ච ලෝකයකයි අපි මේ ජීවත් වෙන්නේ. හරි ලස්සන ලෝකයක් කියලා හිතාගෙන, හරි සුන්දර ලෝකයක් කියලා හිතාගෙන ඒ තෘෂ්ණාවෙන් මත් වෙලා මේ අසාර ලෝකේ වැළඳ ගන්නවා. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලෝම ආදරේ කියා සිටේ මායාවක් වී එහි තනි වුණදා, ඒ තමන් රැවටුනේ මායාවකටයි කියලා දැනගෙන දුකට විපතට පත්වෙච්ච දවසට අම්මා පමණයි ළඟ ඉන්නේ. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් අම්මා විතරයි දාට ළඟ ඉන්නේ. ඒ මහසෑයග අප දැකලා තියෙනවා, තරුණ තරුණිය පව මහසෑය බදාගෙන අඬනවා. ඒ අම්මා විතරයි දාට ළඟ හිටියේ, වෙන අම්මා කෙනෙක් දුක කිව්වට වැඩක් නැහැ. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු අම්මා මුණ ගැහුණාද යම් භවයක, ඒ සම්මා සම්බුදු තාත්තා මුණ ගැහුණාද යම් භවයක. එහෙනම් ඒ අම්මා තාත්තා මුණ ගැහුණා නම්, ඒ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහුණා නම්, ඒ දරුවාගේ දුක ඒ භවයේම අවසන් වෙනවා. ඒ නිසා ඒ අම්මා තාත්තා පමණයි අපට පිහිටට ඉන්නේ හැමදාමත්. ඒ අසිරිමත් වූ අම්මගේ තාත්තගේ පිහිට ලබා ගත්තා නම් සියලු දුකින් නිදහස් වෙච්ච ලෝකේ වාසනාවන්තම දරුවෙක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේට බොහොම ස්තුතියි. මේ පත්තේවා හැම දිනම ඉන්න තැන්වල ඉඳන් සාදුකාරයක් කරන්න මං හිතන්නේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා සියල්ල අසිරිමත්, මේ පැනට මේ කළ පිළිතුර ඒ අසිරිමත් ධර්මයන්ගෙන තව තවත් අසිරිමත් කියලා සියලු දෙනා පිළිගන්නවා ඇති. හන් ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ අනිත් දවසේ අහන්නම්. ඔබ වහන්සේටත් මේ සියලු දෙනාටත් නිවනම මනින් ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. සුවපත්.